At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපෙවලුල්ලේ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පසුබිමක කැබිනට් අමාත්‍යවරු සඳහා බෙම කැඳවීම සිදු කර තිබීම විශේෂත්වයක්. ලබන සඳුදා දිනේ සියලුම කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ලබන සඳුදා උදේ 8:30ට සියලු කැබිනට් අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මෙලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැති අමතිවරු කිහිප දෙනෙකුද මෙම කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. වැරද්දක් කරනවා නම් කවුරු හරි අමතිවරයෙක් ඉවත් කරන්නත් ඕන. ඒක මේ රටේ හැම දේවල් වෙනව අඩුයි. මේ රටේ ජනතාවගේ දේවල් වංචා කරනවා නම් හොරකම් කරනවා නම් එහෙයි ඉවත් කරන්නත් ඕන. එතකොට තමයි රටක් හරියන්නේ. මගෙන් කට්ටිය ආනෝ ජනාධිපතිතුමා හම්බන්තොට ආවා. මීට වඩා හොඳ එකක් දෙනවා කිව්වා. මොකද්ද වෙන්නේ කියලා මං කිව්වා මේක හොඳ එකක් තමයි. මට අමාත්‍යංශේ මොකක් වුණත් කමක් නැහැ. වැඩ කරන්න පුළුවන් මිනිහට ඕනම මාත්‍යංශයක වැඩ කරන්න පුළුවන්. එසා මේක ඕන මේක රැක ගන්න ඕන මේක මගේ අයිතිවාසිකම මේක මගේ උරුමය කියලා කියනවනම් ඒක වැරදි. එසා මේ වට පොර කන්න රණ්ඩු වෙන්න ඕන නැහැ. ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ඒවා බාධක විදියට සලක ගන්නත් හොඳ නැහැ කියන එක මම කියන්න කැමතියි. අමාත්‍ය මණ්ඩල සංශෝධනය බාලගිරි දෝෂයක්. අද නෙමෙයි හෙට. අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු ඇවිල්ලා ප්‍රසිද්ධියේ කතා කරා. වෙසක් පෝයට ඉස්සෙල්ලා බලාගමු කියලා ජනාධිපතිතුමා කිව්වා. අනේ අපිත් බලන් හිටියා ලොකු දෙයක් වෙයි කියලා. ශ්‍රී ලංකාවේ ඇමතිවරු කිව්වා තව සති දෙකක් ඇතුළත වෙනසක් කරලා පෙන්වනවා කියලා. මං හිතන්නේ මේ සති දෙකත් ඊයේ දවසේ ඉවරයි. ඔය කියන කතා විහිළු කතා බවට පත් වෙලා අද විකට කතා බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය ආයතනවල වෙනම කෑල්ලක් දාන්න ඕනේ ශිනා කතා කියලා ඔය වගේ කතාවල් දාන්න. මති සංශෝධනය කෙරෙනවා ඒව සාමාන්‍යයෙන් ඇමති ඇමතුරුන්ට කිය කිය කැමැත්ත හා කරන දේවල් නෙවෙයි. ඒක අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා සාකච්ඡා කරලා කළ යුතු දෙයක්. ඒගොල්ලොන්ගේ කැමැත්ත අනුව ඒක සිද්ධ වෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගින්නක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා දුමාල්ලාගෙන කෑ ගහන වගේ මාධ්‍ය සහ නොයෙක් නොයෙක් අය මේක ගැන මම හිතන්නේ වෙන්නත් ඉස්සෙල්ලා මූද හත් ගව්වත් කියලා උඩ ගහන වගේ මේක ගැන දොඩවන්න පටන් ගත්තා. ඉතින් මේවා හුඟක් සාකච්ඡා කරලා කල්පනා කරලා දිගු වශයෙන් සොයා බලා කළ යුතු දේවල් නිසා පොඩ්ඩක් කාලය යනවා.